එදා මැතිවරණයේ වෙලාවේ දුන්නා මේ රටේ මිනිස්සුන්ට පොරොන්දුවක් සිංහල තමිල හෝ මුස්ලිම් මේ රටේ මිනිස්සුන්ට පොරොන්දු පත්‍රය දුන්නා ඒ පොරොන්දු පත්‍රයට කිව්වා සෞභාග්‍ය දැක්ම කියලා තොර සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල තුල තියෙන මේ කරුණු කාරණා තමයි මේ අපේ දිස්ත්‍රික්කය තුල යථාර්ථයක් බවට පත් වෙන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ සෞභාග්‍ය දැක්ම තුල තියෙන මේ ප්‍රතිපත්තීන් ටික තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ සමුන්දි දින වැඩසටහන සම්හාරි මේ ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපතිතුමා අපේ රටට දුන්නු පොරොන්දු මාලාව. ඒක 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට දුන්න මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාව. ඒ දුන්නු පොරොන්දු මාලාව ඉස්සර කරලා පෙන්නුවා වසර පහක කාලයක් තුල. දුන්නු පොරොන්දු ටික ඉස්සර කරලා පෙන්නුවා. මේ කිනියාව දැවැත්ත පාලක් ගෙන්ගේ උප්පාරු රාල්කුලි වෙරුගල්ලගේ දැවැත්ත පාලක් හැදුනේ මේ ප්‍රතිපත්ති ටිකක් එක්ක. එතකොට මේ කොට්ටාසේ හදිච්ච ওই චිල්ඩ්‍රන් පාක් පළාත් පාලන ආයතන රාජ්‍ය ආයතන වල ගොඩනැගිලි ක්‍රීඩාංගන එතකොට මාර්ග භූමියක් හදලා දුන්නා. ඒ සියල්ල උනේ දා මහින්ද චින්තන ප්‍රතිපත්තියත් එක්ක. 2010 බලට එනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා දුන්නා මේ රටට පුරුදු මනාව. ඒක මහින්ද චින්තන ඉදිරි දැක්ම කියලා කිව්වා. එතකොට මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම තුලක් තිබුණු බොහෝමයක් කාරණා අවසන් කරලා පින්නුවා 2015 දී. හැබැයි 2015 වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට පරාජය වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහාට ඒ වැඩ කටයුතු නවතිනවා. ඉතින් මම මේ කාරණා ටික ඔබට මතක් කරේ හැමදාම මේ රාජපක්ෂවරු මේ රටට දුන්නු පොරොන්දු ටික සිංහලද තමිලද මුස්ලිම්ද කියලා බේදකින් තොරව අපේ දිස්ත්‍රික්කෙට දුන්නා කියලා කියන්නයි මම මේ කාරණාව ඔබට මතක් කරේ. ආ නෙලෙන්නේ මුස්ලිම් ප්‍රජාවතරේ පැවැත්ත බොරු ප්‍රචාර ගුණක් ගියා. වෙලාවේ කිව්වා මම හැමදාම කියන කතාව මේ ටික කියලා යන්න ඕන හැමදාම අබුහව. නැත්තම් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උදව් කරේ නැහැ කියලා. එතකොට යා චන්දිලන වෙලාවේ මුස්ලිම් සමාජය අතර වැරදි ප්‍රචාර ගොඩක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනුවොත් මුස්ලිම් කට්ටියට පල්ලියට දෙන්නේ නැති වෙයි කිව්වා. මුස්ලිම් දරුවන්ට ඉගෙන ගන්න දෙන්නේ නැති වෙයි කිව්වා. මුස්ලිම් අයගේ තියෙන ව්‍යාපාර කඩාගෙන වැටෙන්නේ තියෙන වැඩ කරයි කිව්වා. එතකොට මුස්ලිම් ප්‍රදේශවලට කිසිම දෙයක් ලැබෙන්නේ නැති වෙයි කිව්වා. ගොඩක් දේවල් කිව්වා. ඒ බොරු ප්‍රචාර වලට අහු වෙලා මගේ අහිංසක අම්මලා තාත්තලා මේ සහෝදර කණ්ඩායම ඒ වෙලාවේ බහුතරය ප්‍රතිශතයක් විතර ගත්තාම 100කට 80කට විතර යහපත් ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තන්දි දුන්නේ නැහැ. එතකොට මම ඔබට මේ කියන්නේ එදා ඔබ තන්දි දුන්නේ නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබව අමතක කරලා නැහැ. අද කන්තරේට වඩා ගොඩක් වැඩ සිද්ධ වෙනවා මේ කිනියාවේ. මේ කිනියාවේ සෞභාග්‍ය ගම්මානේ අද මේ වැඩ ටික වෙනකොට අන්තරේ මට ප්‍රශ්නයක් ඉන්දියාවට මිත්‍ර වැඩ කරනයි කන්තරේට දෙන්නේ නැත්තේ කියලා. එතකොට එදා ඒ කියපු බොරු ප්‍රචාර වලට අහු වෙලා ඉතාම සුළුතරයක් තමයි ඔබට ඔබෙන් ඡන්ද ටික වටින ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ දුන්නු ඡන්ද ටිකට වැඩ ගොඩක් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබට කරලා තියෙනවා කියලා මම ඔබට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඡන්ද ටිකක් දීලා මෙච්චර වැඩ වෙනවනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ නායකයෙකුට තව ටිකක් වැඩිපුර ඡන්ද ටික හොයලා දුන්නොත් ඉන්දියාව මුදුරු කොහොම හැදෙයිද කියලා කල්පනා කළ යුතු කාලය ඇවිල්ලා. එතකොට ආණ්ඩු පක්ෂෙත් එක්ක සම්බන්ධතා තියෙන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නායකයෝ දැන් ඉන්දියාවේ මුදුරු වල හදා ගන්න උනේ කාලය ඇවිල්ලා. මම සිංහල වුණාට සිංහල තමිල මුස්ලිම් ભેදයක් නිතුව මට මේ කොට්ටාසල වැඩ කරන්න කියලා උපදේශ ජනාධිපතිතුමා දීලා තියෙනවා. මේ නිලධාරී වරු සියලු දෙනා එකට සූදානම් වෙමින් ඉන්නවා. විසාපතුමා ගාල්ලෙන් ආවට සිංහල වුණාට ගාම්බිණේය සිංහල වුණාට එතකොට මෙතන ඉන්න කට්ටිය අනිත් නිලධාරී අපි ප්‍රාදේශීය කමිටුවට අනිත් කණ්ඩායම් මුස්ලිම් වුණාට මේ සිංහල තමිල මුස්ලිම් ભેදයක් මේ රාජකාරියට නැහැ. සමහර ජාතිවාදී පක්ෂ සමහර ජාතිවාදී නායකයෝ ඔබට බොරු තොරතුරු දීලා ඔබ වන්ද කරලා එයාලගේ ගොඩ වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ හරහා මේ වගේ කොට්ටාස වල ඉන්න අහිංසක මිනිස්සු ටික තැලිනවා කියන කාරණාව ගමල මිනිස්සු ඉතාම සහයෝගයෙන් සමගියෙන් හරි සතුටින් ජීවත් වෙනවා. මේ දේශපාලන පක්ෂ ටික ඇවිල්ලා හැදුවා ජාතිවාදී පක්ෂ එක පැත්තකින් සිහල රුමේ අනිත් පැත්තෙන් මුස්ලිම් කොංග්‍රසය අනිත් පැත්තෙන් තමිල ජාතික සන්ධානයේ DNA හදලා තමන්ගේ ජාතිය ගැන විතරක් කියන දේශපාලන කණ්ඩායම් හදුවා මේ තමන්ගේ යැපීමට.
ඒකට සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු තමයි මිනිස්සු අතර වෛරය වැපුරුවා ජාතිවාදී වැපුරුවා අවුරුදු ගාණක යුද්ධයට හේතුව ඒ දේශපාලන කණ්ඩායම් වල අභිමතාර්ථ අද එල්.ටී.ටී.ඊ. එක පරාජය කරලා තිබ්බත් ඒක නියෝජනය කරන දේශපාලන පක්ෂ තියෙනවා මේක ලොකු ප්‍රශ්නයක් මොඩි කොමඩ කල්පනා කරන්න මිනිස්සුක ඉන්නවා තවමත් ඉන්න හිටින්න ගියක් නැති මිනිස්සු එක පවුල් 7000ක් නිසබුතුමා 7000ක් පවුල් තවවත් යන්න ටොයිලට් එකක් නැති මිනිස්සු පවුල් 15000ක් අතර මේ දිශිතේ ඉන්නවා හැබැයි ඒ අය හැමදාම අර ජාතිවාදී කඳ උරුමල ඉන්න නායකයෙක්ට අවනත වෙලා මේ දිශිතේ මිනිස්සු ගොඩක් දුප්පත් ඔබ හොයන්නේ මේ කින්නියාවදියා මං දැන් සබ්ලිට් එක ගේවල් කීප එකට ගියා ඔබට කින්නියාවේ ගොඩක් මිනිස්සු මේ සතුටෙන් නෙමෙයි ජීවත් වෙන්නේ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ දරුවෝ ටික පාසල් ලවා ගන්න බෑ හැබැයි මේ ගුණාකාරීක තාම සූදානම් නැහැ. දැන් අපි හොයන්න ඕනේ මේ දේශපාලනය කරන කණ්ඩායම විතරක් ශක්තිමත් කරන විදිය නෙමෙයි. ඒ වරප්‍රසාද ටික මිනිස්සුන්ට ගෙනල්ලා දෙන නායකයෝ කවුද කියලා. මුස්ලිම් හරි සිංහල හරි තමිල හරි මේ රටේ අහිංසක මිනිස්සුන්ට මේ වරප්‍රසාද ටික දිනලා දෙන්න පුළුවන්. අව්‍යාජෝ වැඩ කරන නිහතමානීව මිනිස්සුන්ගේ සේවාවන් ටික කරලා දෙන්න. නායක වරන්ඩුනේ කාලය ඇවිල්ලා කියලා මම ඔයාලට මතක් කරනවා. ආ මොකද කියන්නේ අපුදී ගන්නකොට මම ඔයාලා ඔක්කොම කියන්නේ මේ අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. මේ පුංචි කාලේ අපි සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඕනේ. අපේ දරුවෝ ටික අපි හරි පාර යවන්න ඕනේ. ඒ දරුවන්ට හරියම මං අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ඒ දරුවන්ට හොඳ ඉඩමක් හොඳ ගෙයක් හදන්න විදිය අපි කියලා දෙන්න ඕනේ. ඔත මිනිස්සු කියන මේ සමාජයේ ඉන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්න ඕනේ. මේ ජාතිවාදී පක්ෂ එකක්වත් කැමති නෑ ඔයාලගේ දරුවෝ ඉගෙන ගන්නවට. මේ මිනිස්සු සල්ලි හොයා ගන්නවට. ආර්ථිකයෙන් ශක්තිමත් වුණොත්. අධ්‍යාපනයේ පැත්තෙන් ශක්තිමත් වුණොත්. ඒයි ප්‍රතික්ෂේප වෙනවා. ජාතිවාදී කඳවුරු ප්‍රතික්ෂේප වෙනවා. මේක අපි ගහගෙන මරාගෙන රණ්ඩු වෙලා නෙමෙයි ඉන්න ඕනේ. පරි ආදරේ මේක ඉන්න ඕනේ. මම අද මේ පිළිත් නූල බෙදලා වැදෙන්ට ආවට මම මුස්ලිම් කෙනෙක් දැක්කහම බමිල කෙනෙක් දැක්කහම ජාතිවාදී නෙමෙයි නං මං එයාට ගරු කරනවා. එතකොට මේ මම හොරෙන් මම මගේ ආගම අදහන කෙනෙක් නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට මම අපේ කණ්ඩායමට කියන මුස්ලිම්ව තොප්පි දාගෙන ඉන්න කියලා. ඒ මොනාට ඉන්නුනේ මුස්ලිම් කියලා දැනගත්ත පුළුවන් නායකයා කවුද කියලා ඔබ හොඳින් අඳුරගෙන මේ කණ්ඩායම ශක්තිමත් කරලා හෙට දවසේ මේ පෙරළියට අවශ්‍ය කරන සහයෝගය දෙන්න කියලා ඔබ සුදු දනාගෙන ඉල්ලා සිටිමින් අද දවසේ අපි 184 කබඩු සෞභාග්‍ය දැක්මහා ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල තුල දිසාපතිතුමාගෙන් ලැබුණු යදාගත්තේ ප්‍රාදේශීයකතුමාගෙන් ලැබුණු දායකත්වය අපේ සහකාර ප්‍රාදේශීයකතුමා වගේම සල්සු මධ්‍යක්ෂකතුමාලාගෙන් එවැගේම ගාමිණියගෙන් වයිසයගෙන් සම්ප්‍රීස මම මේ සහෝදරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් එක්ක 184 කබඩු අද ඔබ අතර පත් කරනවා මේ හරහා ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කරලා තමගේ ගෙදර ඉන්න වයසක වැඩිහිටි අම්මා තාත්තට අවශ්‍ය කරන පහසුකම් ටික සපයන්න පුළුවන් වට පිටාව හදාගෙන මේ රටේ අපි එකම රටක් විදිහට එකම ජාතික මිනිස් එකම ගෙදරක මිනිස්සු විදිහට අපි සියලු දෙනා හෙට දවසේ වෙනුවෙන් පිරිනගමු කියන ගෞරවනීය ආරාධනාව ඔබට කරමින් ඔබ